හලෝ ගයිස් හවායු කොමද හොබියලා කීපින් වෙල් මමාද ගලත්තක සයා කරන කල්පනා කර අපේ දිනත් කළ සතිත්ත කළ පාච්ච කරම්පල පොඩි යුදුම් කීපය අපි මුලි නම්ම පටන් ගම අපි විතරමගේ හලා තියෙනවා අද කියල ඉංග්‍රිශ්ලි කියන්නේ ටුඩේ ඊයේ ඊය කියල කියන්නේ යස්ටඩේ හෙට කියල කියන්නේ ටුමාරෝ ඊයට කියන්නේ යස්ටඩේ එතකොට පෙරේදට කියන්නේ ඊයට දවසකට කලින් ඒ කියන්නේ ඩේ බිෆෝ යස්ටඩේ ඒ වගේම පෙරේදට කලින් දවස සමහර කියන පළමුදා කියලා. එතකොට කියන්නේ 2 days before yesterday. හෙටට කියන්නේ tomorrow. එතකොට අනිද්දාට කියන්නේ හෙට දවසක් පස්සේ. ඒ කියන්නේ day after tomorrow. ඉන් අනිද්දා 2 days after tomorrow. එතකොට දවස ගානේ කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ daily. ඒ කියන්නේ දිනපතා කියන එක daily. එදිනදා කියන වචනේ එදිනදා ජීවිතේ day to day life. එතකොට අපි කියනවා හැමදාම කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ everyday. එතකොට මේ සතිය කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? This week. ගිය සතිය last week. එන සතිය, ඒ කියන්නේ ඊළඟ සතිය next week. ගිය අවුරුද්ද last year. මේ අවුරුද්ද this year. එන අවුරුද්ද next year. ගිය මාසෙ last month. මේ මාසෙ this month. එන මාසෙ next month. මේ next month, last month, next year, last year, this year මේ කිසිම එකක් එක්කල ඉන්වත් ඔන්වත් මොකක්වත් අපි පාවිච්චි කරන්නේ නැහැ. මම කියන නිමල් ලබන මාසේ ලංකාවට එනවා. නිමල් is coming to Sri Lanka next month. එච්චරයි. On next month එහෙම කියන්නේ නැහැ. හරිද? එතකොට මේ අධික අවුරුද්ද කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? This leap year. Leap year තමයි අධික අවුරුද්ද කියන්නේ මතක තියාගන්න. හෙටට කලින්. හෙටට ඉංග්‍රීසි වලින් කියන්නේ tomorrow. හෙටට කලින් before tomorrow. Meet me before tomorrow. හෙටට කලින් මාව හම්බ වෙන්න. අදින් පස්සේ. After today. අදින් පස්සේ අපි කතා කරන්නේ නැහැ. After today we are not going to talk. අපි අදින් පස්සේ කතා කරන්න යන්නේ නැහැ. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ මින් මත්තර කියලා. සමහර කියන මින් මත්තර අපිට කිසිම ගනුදෙනුවක් නැහැ. අපි අතර කිසිම සම්බන්ධයක් නැහැ. අපි ආයමත් එකට වැඩ කරන්නේ නැහැ. Hereafter we are not going to work together. Hereafter කියලා කියන්නේ hereafter වචන දෙක ශබ්ද කරනකොට කියන්නේ hereafter කියලයි. එතකොට කොහොමද කියන්නේ අද වෙන විට සිදුවීම් ගොඩක් සිදු වෙලා තියෙනවා. අද වෙන විට කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ by today. අද වෙන විටත් තව පොඩ්ඩක් ඒක තීව්‍ර කරා. Even by today. අල්තයන් එක තුනේ even වලින් තමයි. හරිද? මම කියනවා අදම ඔයා අදම එන්න ඕනේ. You should come adama today itself. You should come today itself. Adama kiyala English wala kiyanne today itself. Hetama ævilla mawa hambenna. Come and meet me tomorrow itself. Tomorrow itself. Itself kiyana wacana thamai ma kiyana yeduma diila thiyenne. Etakota ada indan api weda patang gamu. From today. Ada indan kiyala kiyanne from today. Heta indan from tomorrow. Iye indan ඊයේ නම් කියලා කියද්දී නම් from yesterday කියලා කියන්නේ ඊයේ අතීතේ අදාල නිසා since yesterday කියලායි කියන්නේ. ඒතකොට ගිය මාසේ ඉඳන් since last month. එන මාසේ ඉඳලා from next month. එහෙම තමයි ඒක සිට කියන එක අනාගත කාලණන් අයිති වෙන from කියන එක ඉඳන් පාවිච්චි කරන්නේ. අතීත කාලේ සිට නම් since කියලායි අපි කියන්නේ. එතකොට සතියට පාරක් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? Once a week. වරක් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ once. දෙවරක් කියලා කියන්නේ twice. එතකොට සතියේ දෙපාරක් twice a week. සතියේ තුන් පාරක් thrice a week. thrice. thrice a week. Once, twice, thrice. වරක්, දෙවරක්, තුන්වරක්. හැබැයි හතරවෙනි පාර ඉඳලා එහෙම විශේෂ වචනයක් නැහැ. 4 times කියලායි කියන්නේ. මාසෙට හතර පාරක්. 4 times a month. සතියේ හතර පාරක්. 4 times a week. අවුරුද්දට 10 පාරක්. 10 times an year. අපිට ඒතර කියන්න පුළුවන් සතියේ දෙපාරක් කියලා කොහොමද ආයමත් කියන්නේ? twice a week. ගොඩක්ම පාවිච්චි කරනවා once twice thrice කියන වචන තුන පාවිච්චි කරන හින්දායි ඒවට විශේෂ වචන තියෙන හතරක ඉඳලා වචනයක් නැහැ 4 times කියලායි කියන්නේ. එතකොට මම කියනවා අපි හැමදාම හම්බ වෙනවා. We meet every day. හෙට ඉඳන් අපි හම්බ වෙන්නේ නැහැ. From tomorrow we are not going to meet. අදම ඔයා ඇවිල්ලා මාව හම්බ වෙන්නේ. You come and meet me today itself because I have to tell you something important. මට වඩා වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ වගේ වචන කීපයක් තියෙනවා. ඔයා කොලයක් අරගෙන මේ ටික ලියා ගන්න. අපි මේ වීඩියෝ එකේ කතා කරපු වචන ටික ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඔයා උත්සාහ කරන්න මේ වචනයක් දාලා වාක්‍යයක් හදලා ඒ වාක්‍යය කමෙන්ට් කරන්න.
අපි හැමොත්තක මේ සයා කරගන්න පුලුවන් ගොඩක් ප්‍රක්ටිස් කරන්න එතකොට තමයි මේටික නිතරම පුළුවන්ෙන් එතර ම කියන අද වන විට අපිට සල්ලි ගොඩක් අපේ එකතු කරගෙන තියෙන විහා කලෙක්ට සම්මෝ මනි බයිටුඩේ අද වන විට විහා කලෙක්ට සම්මෝ මනි ඊවන් බයිටුඩේ විහා 2 ලක්ස් අද වන විටත් අපිට ලක්ෂ දෙකක් තියෙනවා so we have few more days to collect some more money අපිට තව දවස් කීපයක් ඉස්සරහට තියෙනවා සල් තව ටිකක් එකතු කරන්න few more days තව දවස් කීපයක් හරිද එතකොට පහුගිය දවස් ටික කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද last few days last few days f e w few last few days few days ඉස්සරහට එන දවස් ටික ඉස්සරහට එන දවස් ටිකට ඉංග්‍රීසි වලින් කියන්නේ coming few days ඉස්සරහට එන එක කියන්නේ coming ඉස්සරහට එන දවස් ටික coming days ඉස්සරහට එන දවස් කීපය coming few days යදුම් කීපයක් තියෙනවා හොඳට ප්‍රැක්ටිස් කරගන්න අපිට එදිනදා ජීවිතේ ගොඩාක් වැදගත් වෙනවා සහ සමාර්ථකවලදී අපි හිර වෙනවා අපිට කියා ගන්න බැරුව දැන් උදාහරණ විතර කොහමද දවසක් අර දවසක් කියලා කියන්නේ every other day දවස් දෙකකට පාරක් ඒ කියන්නේ අද කරොත් අද සම්දාන දෙකකට පාරක් කියලා කියන්නේ ආයෙමත් බ්‍රහස්පතින්ද එතකොට once in 2 days in 2 days කියලා කියන්නේ පැය 20 පැය 48ක්වත් ගත වෙන්න ඕනේ. එතකොට once in 2 days දවස් 3කට පාර once in 3 days දවසක් අර දවසක් every other day එහෙම තමයි පාවිච්චි කරන්නේ අපි හැමදාම නම් every day ප්‍රැක්ටිස් කරන්න කට්ටියත් එක්ක ෂෙයා කරන්න මොකද ඔයාලා යාළුවත් එක්ක දැනුම් බෙදා ගන්න පුළුවන් කෙනෙක්ට කොයිම අවස්ථාවකදී හරි වටින දෙයක් වෙන්න පුළුවන්. Thank you very much. Have a good day.